Hello, so how are you? What a better on the pull one neither. What a end of pull one neither. What a daughter on the pull one neither. What a therum on the pull one neither. What a pull one neither of the hour the current. Overgia has so singling kiran. Then metanama dealer in a following market a mic. What a better on the pull one neither. Me following puts it. Again, මෙන්න මේ කොටසින් දෙන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් කියන අදහස. Okay? දැන් මේ can වලින් තමයි පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ මේ can වලට apostrophe t ඒ කියන්නේ මේක can't කරලා දෙවනි කොටස හදලා තියෙනවා. ඒකෙන් තමයි මේ නේද කියන අදහස දෙන්නේ. Okay? So this number 2 part 2 දෙවනි කොටස. Right? එතකොට what you can work, can't you? What a වැඩ කරන්න පුළුවන් නේද? එතකොට ඔයා කොහොමද අහන්නේ නම් ඔයාට එන්න පුළුවන් නේද? එනවට වැඩ කරනවට තමයි work. මෙන්න මෙයා වෙනස් වෙන්න ඕන. Right? මේ විනෝඩ වෙන ක්‍රියාපදයක් දාන්න පුළුවන්. ඔයාට එන්න පුළුවන් නේද? එනවට එනම් come. Then you can come, can't you? You can come, can't you? What a enna puluwan neither. What a yanna puluwan neither. You can go, can't you? You can go, can't you? What a yanna puluwan neither. What a hitanna puluwan neither. You can think, can't you? You can think, can't you? Then what I mean, can't can't ඉතාමත් නිවැරදිව ලස්සනට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න ඔයා කැමතිද? ඔයා එහෙම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න කැමති නම් 6 වෙනි මාසයේ කියන්නේ ජූනි මාසයේ 26 වෙනිදා මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙනවා. ඉතින් ඔයාට පොඩි පොඩි ඉතාමත් සරල ඉංග්‍රීසි වචන ලියන්න සහ කියවන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා තව කෙනෙක් එක්ක face to face ඉංග්‍රීසි කතා කරන්න හොඳ පුහුණුවක් ගන්න පුළුවන්. මේ පාඨමාලාව ජූලි මාසයේ 26 වෙනිදා ඒ කියන්නේ බදාදා රාත්‍රී 9:30ට ආරම්භ වෙනවා. මේක සතියේ දවස් 3ක් පැවැත්වෙනවා සඳුදා බදාදා සිකුරාදා. ඒ දවස් තුනේම රාත්‍රී 9:30 සිට 11:30 දක්වා පැවැත්වෙනවා. මේ සඳහා කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 10 ඉඳලා අවුරුදු 70 80 85 විතර දක්වා වයස් කාණ්ඩවල කට්ටිය මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයා ඕනම ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් අධ්‍යාපන ශාස්ත්‍රයක තම අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන්. ඔය මොන ශාස්ත්‍රයක හිටියත් ඔයාට පුළුවන් මෙම මාස දෙකේ ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉතාමත් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න. ඒ සඳහා ඔයාට යම්කිසි උනන්දුවක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ WhatsApp නම්බර එකට ඔයාගේ නම සඳහන් කරලා 6 වෙනි මාසයේ 26 වෙනිදා පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා මට WhatsApp message එකක් එවන්න. ඊට පස්සේ ඒ පිළිබඳව සියලුම විස්තර මම ඔයාට ලබා දෙනවා. You can advise, can't you? ඔයාට අවවාද කරන්න පුළුවන් නේද? ඔයාට අවවාද කරන්න පුළුවන් නේද? ඒකට නේද කියන කොටස තමයි මේ හැදෙන්නේ. Okay, දෙවෙනි කොටස. ඔයාට නටන්න පුළුවන් නේද? You can dance, can't you? You can dance, can't you? What a natanna puluwan neida. Lassana natanna puluwan kenek ekak side wela inna. Oya yagawata gihilla ahanawa. What a natanna puluwan neida. You can dance, can't you? What a natanna puluwan neida. Etakota lassanata geetha gayana karanna puluwan kenek side wela innawa geetha gayana karanna naduwa. Tomate avasthawa killanda lajjawin wenna puluwa. ඉතින් ඔයාට කියන්න ඕනේ මේ ඔයාට sing කරන්න පුළුවන් නේද? You can sing, can't you? You can sing, can't you? ඔයාට sing කරන්න පුළුවන් නේද? ඔයාට වේගෙන් දුවන්න පුළුවන් නේද? ඔයාට වේගෙන් දුවන්න පුළුවන් නේද? You can run fast, can't you? You can run fast, can't you? ඔයාට වේගෙන් දුවන්න පුළුවන් නේද? ඔයාට පුළුවන් නේද මට උදව් කරන්න? එතකොට ඔයාට පුළුවන් මට උදව් කරන්න. You can help me නේද? Can't you? You can help me, can't you? ඔයාට පුළුවන් නේද මට උදව් කරන්න? ඔයාට රෙදි හොදන්න පුළුවන් නේද? සමහරට ඔයා අසනීප වෙලා ඔයා කියන ඔයාගේ හස්බන්ඩ් ඔයාට රෙදි ටික හොදන්න පුළුවන් නේද? You can wash clothes, can't you? You can wash clothes, can't you? ඔයාට රෙදි හොදන්න පුළුවන් නේද? ඔයාට රැකෑම සූදානම් කරන්න පුළුවන් නේද? රාත්‍රී ආහාරය සූදානම් කරන්න පුළුවන් නේද? You can prepare dinner, can't you? You can prepare dinner, can't you? ඔයාට රැකෑම සූදානම් කරන්න පුළුවන් නේද? ඔයාට drive කරන්න පුළුවන් නේද? ඔයාට drive කරන්න පුළුවන්. හැබැයි ඔයා කොහේ හරි යද්දී ඔයාට ටිකක් මහන්සි. ඔයාගේ අනිත් කෙනාගෙන් වහනවා. ඔයාට drive කරන්න පුළුවන් නේද? ඔයාට drive කරන්න පුළුවන් නේද? You can drive, can't you? You can drive, can't you? ඔයාට drive කරන්න පුළුවන් නේද? ඔයාට පුළුවන් නේද මාව තේරුම් ගන්න? You can understand me, තේරුම් ගන්න? You can understand me, can't you? You can understand me, can't you? ඔයාට පුළුවන් නේද මේ garden එක clean කරන්න? You can clean the garden, can't you? You can clean the garden, can't you? ඔයාට ගෙවත් එහෙම නැත්නම් garden එක clean කරන්න පුළුවන් නේද? You can clean the garden, can't you? ඔයාට පුළුවන් නේද මස් කපන්න? ඔයා මස් ටිකක් ගෙනල්ලා උයන් හදද්දී ඔයා කලින් හරි ගෙදර ඉන්න කෙනෙක් අහනවා මේ ඔයාට මස් කපන්න පුළුවන් නේද? You can cut meat, can't you? You can cut meat, can't you? ඔයාට තේ ටිකක් හදන්න පුළුවන් නේ? You can prepare some tea, can't you? Prepare වෙනකොට make දාන්නත් පුළුවන්. You can make some tea, can't you? ඔයාට තේ ටිකක් හදන්න පුළුවන් නේද? ඔයාට ගෙදර වැඩ ටික කරන්න පුළුවන් නේද? ගැටලුවක් නැහැනේ. You can do homework, can't you? You can do homework, can't you? ඔයාට ගෙදර වැඩ ටික කරන්න පුළුවන් නේද? Okay? right. ඉතින් මේ විදිහට යමක් කරන්න පුළුවන් නේද? ඊළඟ කාරණේ තමයි මෙතන මේ you වෙනුවට you කියන වචනේ වෙනුවට අපිට ඕනම නාම පදයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ නාම පදයට අනුව මෙයා වෙනස් වෙන්නත් ඕනේ. දැන් අපි හිතුවොත් මෙතෙන්ද she දාන්න. ඇයට වැඩ කරන්න පුළුවන් නේද? එතකොට she can work, can you නෙමෙයි you වෙනුවට මෙතෙන්ට she. අන්න එහෙම වෙනස් කරන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඇයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නේද? She can work වෙනුවට speak English, can she? මෙතෙන්ට she ම තමයි එන්න ඕනේ. ඒක her බවට එහෙම පත් වෙලා වෙනස් වෙන්නේ නැහැ. මේක තව කොටස් ඉස්සරහට මම ඔයාලට දෙන්නම්. මේ අද සරලවම මේ කොටස උගන්වන්නේ. මේක ගොඩාක් සංකීර්ණ කරගන්න යන්න එපා. ඕකේ? දැන් හැබැයි පොඩි වෙනසක් මෙතන වෙනවා. අපි කිව්වොත් එහෙම නිමල්ට වැඩ කරන්න පුළුවන් නේද? ඔන්න ප්‍රශ්නයක්. ඒතර නිමල් can work can නිමල් නෙවෙයි. ඒතර නිමල් කියන්නේ පිරිමි කෙනෙක්. එහෙනම් මෙතෙන්ට එන්නේ he. නිමල් can work can he you නෙවෙයි he. right? ආ නිමල් ඉන්නේ නෑ. right? නිමල් can work can't he. නිමල්ට වැඩ කරන්න පුළුවන් නේද? එහෙනම් නයනට ගීත ගායනා කරන්න පුළුවන් නේද? නැත්නම් නයනට sing කරන්න පුළුවන් නේද? දැන් නයනට sing කරන්න පුළුවන් නම් නයනා can sing can't නයනා නෙමෙයි. නයනා කියන්නේ කාන්තාවක්. ගැහණු කෙනෙක්. તો රෝඩම ගැහණු කෙනෙක් හඳුන්වන පොදු නම තමයි she. නයනා can sing can't she. අන්න ඒ විදිහේ වෙනස්කම් මේකේ කරන්න පුළුවන්. okay ඒ නිසා මේ ටික හරි මම මේ දැන් පැහැදිලි කරපු මේ ටික හරි අඩුම ගානේ u පාවිච්චි කරලා හරි මේ ටිකත් එක්ක ප්‍රැක්ටිස් කරන්න උරු වෙන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. මේවා හරි සරලව ලේසියෙන් ගන්න පුළුවන්. මොකද මේකේ තව කොටස් ගොඩක් තියෙනවා. okay තව කොටස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම මම එක එක වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලිව උගන්වන්නම්. දැනට මේ can පාවිච්චි කරලා කතා කරන මේ කොටස් ටික ඔලුවට දාගන්න අපි තව උදාහරණ දෙකක් සාකච්ඡා කරලා බලමු. right? එයාලට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් නේද? එයාලට නම් they can play cricket. can't I they කියන වචනේ අවසානටත් එන්න ඕන. they can play cricket can't they. they can play cricket can't they. එයාලට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් නේද? ඔයාට ලියුම් ලියන්න පුළුවන් නේද? you can write letters can't you. ඔයාට ලියුම් ලියන්න පුළුවන් නේද? you can write letters can't you. ඔයාට ලියුම් ලියන්න පුළුවන් නේද? ඔයාට පීනන්න පුළුවන් නේද? ඔයාට පීනන්න පුළුවන්. you can swim නේද? can't you. you can sing can't you. ඔයාට පීනන්න පුළුවන් නේද? ඔයාට බයිසිකල් පදින්න පුළුවන් නේද? you can ride bicycles. you can ride bicycle can't you. you can ride bicycle can't you. ඔයාට බයිසිකල් පදින්න පුළුවන් නේද? right? එහෙනම් මේ නේද කියන pattern එකත් එක්ක යමක් කරන්න පුළුවන් නේද? යන්න පුළුවන් නේද? එන්න පුළුවන් නේද? ඔයාට උදව් කරන්න පුළුවන් නේද? ඒ නේද කියන විදිහට සිංහලෙන් අදහස අවසන් වෙන පැටර්න් එක අපි ඉංග්‍රීසි වලින් කතා කරන්නේ මේ ක්‍රමයෙන්. මේකේ තවත් වීඩියෝස් ඉදිරියට තියෙනවා කිව්වා. ඒ දේවල් වලින් ඔයාට තවත් මේක හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. දැනට මේ කොටස් ටික හොඳින් පුහුණු වීම කරලා කටහුරු වෙලා නැවත ඒවා භාවිතා කරලා කතා කරන්න උරු වෙන්න. right? okay so let's meet with another video like this. So goodbye.